ක අමමිරි ගාන කියීයද පෞ්්‍යෙදාාසලක ගානක් අපි දම්ම තැන් තාමාත් එහල මට්මකද තෙරන්නේ මෙලදේ ගණඩ ගයාම එලෝලු මි ගන් කෝමද. අමිරිස් කිලෝ රුපිය අලටසි අයි එලො මිලත්ති ලට න්දිකේ වාාවිතාාණලිය මි ලෝවකසිල්ලර මල ුපයා අටසේ එක්ම අයායම නිසා සහ තවත් එලවල් වර්ග කීපයක කිිලෝවකසිල්ලර්මල රපයාල් තුන්සේ එක්ම අයාම නිසා පරිබෝගක ජනතාව දැනි දුෂ්කරතාවයට පත්තසිටනවා. බිට අමතරව පොල් ෙඩියක මිල රුපයා සේ එක්ම අගස්තබෙන අතර ර්තාපල් කිලෝවක සිල්ලර ල රුපයාල් දේසයකටආයසන්න මුදලක් වන බවත්. පරිප පවා සන ිලත් සැලකයුතු මුදලකින් එහ ගොස්ත බෙන බවත් වෙනද පොලස්සයා බැලින්බල දී පෙනයන්. ඇටොු ලවකකිසිල්ලරමල රපියාල් තුන්සි හතුලිය දක්වත් වටක්කා කිලෝවක සිල්ලරමල, රුපියල් තුන්සිය දක්වාත්, කරවිල කිලෝවක සිල්ලරමල, රුපාල් හරසිය දක්වාත්, මලු මිරිස් කිලෝවකමිල, රපියාල් තුන්සි විස්ස දක්වාත් හල ගෝස්තතිබෙන. පොල් ගෙඩියක සාහතිකමල රුපියල් හත්්‍යාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේදී. බහෝ ප්‍රදේශවල පොල් අලවි වන්නේ. රුපියාල් අනුවත් එකසිය දහයත් අතරමල කටයි. පරිප්පු කිලෝක මිල රුපියල් එකසේ හැටක් ලෙස රජ ප්‍රකාශයට පත් කරති බුණද. පැකට් කල පරිප්පුූ කිලෝවක මිල රුපියල් එකසිය අනුවෙක් මවාගස්ත බෙනවා. සුදුසේණ බඩු අඩුකර ජනතාවතය. සහන ලබාධයන බවට සදාාන් කළද බොහෝ ප්‍රදේශල සුදුසීණි හිංගයක් ඇතිවති වෙන බවත්. දුබුරු සීණ කිලොවක් කලෙවන්නේ රුපයාල්ෙසි හතල එක්ම ොෝමු දලකටයි. මේ පිළිබන්ධ අද සීමා සයිත සමස්ත ලංකා ඒකා බද්ධ විශේෂත ආර්ථික මධ්‍යස්ථාන හා මැණක් වෙලද සමතියේ ජාතික සංවිධායික උපසයනගෙන් කළ විමසීමකදේ කිව්ේ. මේ දිනවල එලවලත් තොග ලැබීමේ අඩුවක් පවතර නිසා එලවලු වර්ගගේේපය එක මී ඉල ගස්තබෙන බව. ඒෙත් මේ මාසි අවසන් සතතිය වනට එලොලුත්තු කිල්ලමට සරලනලෙස ලැබෙනු ඇතැයි සිතන බවත් හතම සඳහන් කිරීමක් කරනවා. පොල් තොග ලැබීමේ අඩුවක්ද පව්තින බවත් මේමනිසා පොල්මි හෙලයාමටේ ලපාතිබි බවත් ඔවු සධහන් කරනවා. පොල් වල ගණන් එලොවල්වල ගණන් අමමිරිස් සොල ගණන් මේ දාලතියන්න. හැබැයි අපේ වෙෙනද අමිත්තුමානන් කිවේ පෙබරවාරි මාසේදීමල ගණන් අඩුවෙලා ිල ගණන් ස්ථාවර කරනක් කියලා. ඒකයන්නේ පෙබරවාරි මාසේ ආවාමආෙනදද. පෙබරවාරිමාස ආවම් අපි මිලගණන් අඩුවේ කියලා හිතන්න පුළුවන්කමතේ. ඒ අතරයාද දිනමින පත්තරය දානවා. ඉදිරි වර්ෂ තුනට බලපානසේ වීවලටසාහතිකැබිලක් සහල්බලට උපරි මසිල් දරමිලක් රජ අවධානියොමේ දනෂක ොඩුක පුරල. ඉදිරිී වර්ෂ තුනක ස්කාලයක් සඳහා බලපාන ආකාරයට වීවට උපරිම සාතික මිලක්සා සහල්ලට උපරිමසිල්ලරමිලක් නියම කිරීමට රජ්‍ය අවධානයම වෙලා එයනෝ ගොවියන් ගේෙන්් ව මිලදී ැනීමේදී නාඩු කිලෝවකට රුපියාල් පනාකහා සම්බා කෙලෝවකට රපියල් පනස් දෙක්ක සාතික මිලක් නියම කිරීමට නීමිතාතර සහල් විකිනීමේදී. නාඩු කෙලෝවකට රුපියාල් අනු හතකසා සම්බා කෙලෝවකට රුපියාල් අනු නවයක් උපරිමසිල්ලර මිලක් නියම කිරීමට නීමතයි. ැන් පොල්ගදියක සහතික මිලනිකුත් කල යෙන හැත්තාවට. ඕක දැන් සීය අත්ෙක් බෝලයනවා. එදකොට දැන් වීවලට සාහතික මිලක් සහල්වලට උපරිම විලක් නියම කරන්නටා දැන්. හේ බලමු! නියම කල්ලා අප ඉල්ලීම කරන්න ඕක ප්‍රායෝක්කව අක්තිදින්නේ දෙන්න ජනතාවට කෙලායි. හැමදාම එල්ලිීමමයි මේ කරන්න. නැත්තංම් බඩු බාහිරාදිය ගිනි ගණන් ගැනකොට ආර්ථිකකාහහිනියයට ලක් වෙලා. කන්න බොන්න දෙයක් හොයාගන්න නැතුවයින්න ජනතාව මොඩ තරන්නන් දුකක් විදිී දුකෙන ක එක මතක්ෙන්.